ഗന്ധയന്തെ അപ്പി അദത് കഥാകരമോ അടശ്രേണിയെ ചുംബക ക്ഷേത്ര പിലിമണ്ഡലം ഒബ കലിൻ വീഡിയോസ് വല കഥാകര അപ്പി ചുംബക ക്ഷേത്ര പിലിമണ്ഡലം അപ്പി അദ കഥാകരമോ ഭൂചുംബകത്തെ പിലിമണ്ഡലം മുഖദ് ഭൂചുംബകത്തെ කියන්නේ කියල හරි ඔබේ පෙළපොතේ ක්‍රියාකාරකම අංක 6 9 යටතේ තියෙනවා මේ වගේ අපි දණ්ඩ චුම්බකයක් මේ වගේ නිදාසෙ එල්ලලා තියෙනවා නිදාසෙ එල්ලලා තියෙනවා දණ්ඩ චුම්බකය n s මේ දෙපස තියෙනවා මීටරයක් පමණ දුරින් මාලිමා යන්ත්‍ර දෙකක් මේ මාලිමා යන්ත්‍රය දැන් ඔබ දන්නවා අපි ක්‍රියාකාරකම් ගණනාවක් කරා මේ වගේ දණ්ඩ චුම්බකයක් නිදහසේ එල්ලලා තියෙනකොට මෙය පිහිටන්නේ පෘථිවියේ උතුරු දකුණු රේඛාව ඔස්සේ පෘථිවියේ උත්තර ධ්‍රුවය දක්ෂිණ ධ්‍රුවය දිශා ඔස්සේ ඒ වගේම මේ මාලිමා යන්ත්‍රය දන්නවා අපි දැන් මාලිමා යන්ත්‍රයේ මේ රතු පාට වෙච්ච පැත්ත පිහිටන්නේ උතුරු දෙසට මේ මාලිමා යන්ත්‍රෙත් මේ වගේ පිහිටෙනවා අපි ඈතින් තියලා දෙන හින්දා මේ චුම්බකයේ බලපෑමක් වෙන්නේ නැහැ මේකත් නිදහසේ තියෙන හින්දා මේ මාලිමා යන්ත්‍ර දෙකේ සහ මේ දණ්ඩ චුම්බකයේ චුම්බකයේ ඔක්කොම උතුරු දිශාවට හැරිලා තියෙනවා අපි දැන් මොකද්ද කරන්නේ වෙනත් දණ්ඩ චුම්බකයක් ගෙනල්ලා මේ අසලට ලාං කරනවා ලාං කරාම අපි කලිනුත් කරා ක්‍රියාකාරකම මේකේ ඉවතට හෝ ඒ දෙසට චලනය වෙනවා ආකර්ෂණ හෝ විකර්ෂණ සිද්ධ වෙනවා එසේ සිද්ධ වෙන්නේ ඇයි මේ චුම්බක ක්ෂේත්‍රයට මේ දණ්ඩ චුම්බකයේ ක්‍රියාත්මක වෙලා පවතින චුම්බක ක්ෂේත්‍රයට අපි ගේන චුම්බකයේ චුම්බක ක්ෂේත්‍රයේ මගින් යම් කිසි වූ විපර්යාසයක් සිද්ධ වෙන නිසා අපි කලින් කතා කරා චුම්බක ක්ෂේත්‍රවල ඇසිරීම අන්න ඒ විදිහට චුම්බක ක්ෂේත්‍රයේ වෙනස් වීම සිද්ධ වෙනවා අපි මේ මාලිමාව දෙසට චුම්බකය ගෙනාව ඒ වගේ වෙනස් වෙනවා ඒ කියන්නේ චුම්බක ක්ෂේත්‍රයේ වෙනස් වීමක් ලක් වෙන හින්දා මේ වගේ මාලිමා යන්ත්‍රයේ කටුව දණ්ඩ චුම්බකය වෙනස් වීම වලට ලක් වෙනවා චුම්බක ක්ෂේත්‍රයේ බලපෑම හින්දා හරි මේ වගේ හැමතිස්සෙම පෘථිවියේ උත්තර ධ්‍රවය දක්ෂිණ ධ්‍රවය අතර තමයි දණ්ඩ චුම්බකයේ තියෙන්නේ අපි බලමු ඇයි මේ වගේ චුම්බක ක්ෂේත්‍රය පෘථිවියේ ඇයි මේ වගේ චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙලා තියෙන්නේ කියලා අපි දන්නවා පෘථිවිය මේ වගේ තියෙනවා පෘථිවියේ අභ්‍යන්තර හරය තියෙනවා අභ්‍යන්තර හරයේ ඔබ දන්නවා ද්‍රව ලාවා ලාවා පවතිනවා මේවා රත්ච්ච අධික ලෙස රත්ච්ච ලෝහ මේ ලෝහ මේ පෘථිවිය අක්ෂය වටා මේ අක්ෂය වටා මෙහිම සංසරණය වෙනවා අක්ෂය වටා මේ සංසරණය වීදී මේ ලෝහ ද්‍රව්‍යයින්ද මේවයි ආරෝපණ ඇති වෙනවා මේ ආරෝපණත් එක්ක සුළු විද්‍යුත් ධාරාවක් ඇති වෙනවා මේ විද්‍යුත් ධාරාවත් එක්ක මේ වගේ චුම්බක ක්ෂේත්‍රය හටගන්නවා ඒකින්ද පෘථිවියේ තුල චුම්බක ක්ෂේත්‍රය රඳා පවතිනවා ඒ වගේම පෘථිවිය අපි මේ පැත්ත උතුර දකුණ කියලා ගත්තොත් අපි දන්නවා චුම්බක ක්ෂේත්‍රේ
කුම්භක ශේෂ්ත්‍රයේ මෙහිම උතුරේ සිට දකුණට උතුරේ සිට දකුණට ක්‍රියාත්මක වෙන මේ වගේ චුම්බක ශේෂ්ත්‍රයක් පවතිනවා පෘථුවියේ. පෘථුවියත් එහෙමයි අපි කලින් කතා කරා දණ්ඩ චුම්බකයක උත්තර ධ්‍රවයේ සිට දක්ෂිණ ධ්‍රවයට ක්‍රියා කරන චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව පවතිනවා. මේ ආකාරයට තමයි පෘථුවියේ චුම්බක ශේෂ්ත්‍රයේ පවතින්නේ. එය ඔබේ පෙළ පොතේ දීලා තියෙනවා. තවත් වෙනස්කමක් තියෙනවා. මොකද්ද? අපි පෘථිවිය ගත්තොත් එහෙම පෘථිවියේ මේ ආකාරයට අපි හිතනවා මේක පෘථිවියේ සත්‍ය සත්‍ය උතුර මේක සත්‍ය දකුණ. මේ චුම්බක ශේෂ්ත්‍රයේ ක්‍රියාත්මක වෙනකොට පොඩි ආනතියක් වෙන්නවා. මේ වගේ පොඩි ආනතියක් ඔස්සේ තමයි චුම්බක ශේෂ්ත්‍රයේ චුම්බක උතුර පෙන්වන්නේ. මෙතන අපි කියනවා චුම්බක උතුර. මෙතන චුම්බක දකුණ. මේ වගේ පොඩි ආනතියකින් පෙන්නනවා මේක සත්‍ය උතුර, මේක චුම්බක උතුර. එයත් ඔබේ පොතේ දීලා තියෙනවා පෙළ පොතේ. චුම්බක උතුර මේ වගේ වයඹ දිශාවට ආනතිය දක්වනවා. හරි, අපි දැන් කතා කරේ පෘථිවියේ චුම්බක ශේෂ්ත්‍රය. එහෙම නැත්නම් භූමියේ තියෙන චුම්බකත්වය පිළිබඳව. හරි, අපි ඊළඟට කතා කරමු තාවකාලික චුම්බක හා ස්ථිර චුම්බක. චුම්බක සහ ස්ථිර චුම්බක. අපි බලමු තාවකාලික චුම්බකයක් කියන්නේ කුමක්ද කියලා. ඔබ දන්නවා අපි සාමාන්‍යයෙන් පොඩි ක්‍රියාකාරකමක් කරනවා මේ වගේ යකඩ ඇණයක් අරගෙන ලොකු යකඩ ඇණයක් අරගෙන මේ වගේ කම්බියක් ඔතනවා. ඔතලා අපි මේක වියලි කෝෂයකට සම්බන්ධ කරනවා. එහෙම නැත්නම් මේකට විද්‍යුත් සැපයුමක් ලබා දෙනවා. මේකට විද්‍යුත් සැපයුමක් ලබා දෙනකොට මෙතන ටික වේලාවක් යනකොට අපි මේකට පොඩි පයිල් ක්ලිප්ස් එහෙම නැත්නම් ඇල්පිනිති ලං කරාම මේකට ආකර්ෂණය වෙනවා. මේ වගේ ඇල්පිනිති ආකර්ෂණය වෙනවා මේ දෙසට. හරි, මේ වගේ ඔබට නිරීක්ෂණය කරන්න පුළුවන් ඇල්පිනිති ආකර්ෂණය වෙලා තියෙනවා. ඒ වුණත් අපි මේ විදුලි සැපයුම නතර කරාම මේකේ තියෙන චුම්බකත්වය නැති වෙලා යනවා. ඒ කියන්නේ පොඩි කාලයකට තමයි චුම්බකත්වයක් තියෙන්නේ.
විදුලිය සැපයීම නතර කරනකොට චුම්බකත්වයේ නැති වෙලා යනවා. මේ වගේ එකට අපි කියනවා තාවකාලික චුම්බකය. ඒ වගේම කියනවා විද්‍යුත් චුම්බකය. එතකොට මේ වගේ විද්‍යුත් චුම්බකයක් අපි කියනවා තාවකාලික චුම්බකයක් කියලා. ඔබට ක්‍රියාකාරකම 6 10 යටතේ මේ වගේ සරල ක්‍රියාකාරකමක් තියෙනවා. ඔබට නිවසේදී වුණත් මේ ක්‍රියාකාරකම කරලා බලන්න පුළුවන්. ඊළඟට අපි බලමු ස්ථිර චුම්බක පිළිබඳව. ස්ථිර චුම්බක පිළිබඳව. ස්ථිර චුම්බක හදන ක්‍රම දෙකක් තියෙනවා. මොනවාද ඒ ක්‍රම? විද්‍යුත් ක්‍රමය සහ ස්පර්ශ ක්‍රමය. විද්‍යුත් ක්‍රමය සහ ස්පර්ශ ක්‍රමය. විද්‍යුත් ක්‍රමය සහ ස්පර්ශ ක්‍රමය. හරි. ඔබ දන්නවා දැන් ස්ථිර චුම්බක සාධාරණ ගන්නේ වානේ සහ ෆෙරයිට් කියන ලෝහ. වානේ සහ ෆෙරයිට් කියන ලෝහ තමයි ප්‍රබල ස්ථිර චුම්බක සෑදීමට ගන්න. අපි කලින් අවස්ථාවේදී ගත්තේ සාමාන්‍ය යකඩ ඇණය. ඒකේ චුම්බකත්වයේ රඳා පවතින ගතිය අඩු වෙනවා. අපි ඒවට කියනවා මෘදු යකඩ කියලා. ඒ වගේම වානේ සහ ෆෙරයිට් ප්‍රබල චුම්බක සෑදීම සඳහා යොදා ගන්නවා. දැන් අපි බලමු ස්ථිර චුම්බකයක් සාදාගන්නේ කෙසේද කියලා. පළවෙනි ක්‍රමය අපිට තියෙන විද්‍යුත් ක්‍රමය. දෙවෙනි ක්‍රමය තියෙන ස්පර්ශ ක්‍රමය. විද්‍යුත් ක්‍රමයේදී අපි මේ අවස්ථාවේදී ගන්නවා වානේ දණ්ඩක්. වානේ දණ්ඩක් අරගෙන මේ වගේ වානේ දණ්ඩක් අරගෙන මෙය කාඩ්බෝඩ් වලින් ආවරණය කරනවා. මේ විදිහට කාඩ්බෝඩ් වලින් ආවරණය කරනවා. හරි. ඊට පස්සේ අපි මේ වගේ සන්නායක කම්බිය මේ වගේ මේ කාඩ්බෝඩ් ආවරණයට උඩින් මේ වගේ සන්නායක කම්බිය ඔතනවා. ඔබට මේ පරීක්ෂණ සඳහා යොදා ගන්න සන්නායක කම්බි වර්ගය දීලා තිනවා 32 SWG කියන ප්‍රමාණය. ඒ කියන්නේ එක එක විදිහේ සන්නායක කම්බි වර්ග තියෙනවා. මේ සඳහා යොදා ගන්න වඩාත්ම යෝග්‍ය වෙන්නේ 32 SWG කියන සන්නායක කම්බි වර්ගය. ඊට පස්සේ අපි මේක විදුලි සැපයීමකට ලබා දෙනවා. මේ වගේ වියලි කෝෂයක් සම්බන්ධ කරනවා.
එතකොට මේ වානේ දණ්ඩේ චුම්බකත්වය ඇති වෙනවා. වඩාත් හොඳින් මේක චුම්බකත්වයක් ඇති කරන්න නම් අපි මේ විදුලි සැපයීම ටිකක් නවත්තලා ආයෙ සම්බන්ධ කරනවා. ඔය වගේ අවස්ථා කීපයකදී විදුලි සැපයීම ලබා දෙනවා. මේ මෙමගින් චුම්බකත්වය හොඳ චුම්බකත්වයක් මේ වානේ දණ්ඩ තුල ඇති කරගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ අපි නිරීක්ෂණය කරනවා මේකට අර ඉස්සෙල්ලා වගේ ඇල්පෙනිති ආකර්ෂණය වෙනවා. මේ වගේ ආකර්ෂණය වෙලා තියෙනවා ඇල්පෙනිති ආදී. මේ අවස්ථාවේදී මේ විද්‍යුත් සම්බන්ධතාවය නැති කරත් මේක තියෙන චුම්බකත්වය නැති වෙලා යන්නේ නැහැ. කලින් අවස්ථාවේ විදුලිය සැපීම නැතර කරනකොට චුම්බකත්වය නැති වෙලා ගියා. පළවෙනි ක්‍රමය විද්‍යුත් ක්‍රමය. ඊළඟට අපි බලමු ඊළඟ ක්‍රමය ස්පර්ශ ක්‍රමය. අපි මේ සඳහා යොදා ගන්නවා ටිකක් ලොකු ඉදිකට්ට. ඉදිකට්ටක් අරගෙන දණ්ඩ චුම්බකයක් අරගෙන ඔබේ පෙළපොතේ ක්‍රියාකාරකම 6-12 දක්වලා තියෙන ආකාරයට දණ්ඩ චුම්බකය මේ වගේ ස්පර්ශ කරනවා එක දිශාවකට. මේ දිශාවට පමණක් ස්පර්ශ කරනවා. මේ පැත්තෙන් පටන් අරගෙන මෙහෙම එක දිශාවකට පමණක් ස්පර්ශ කරනවා. මෙහෙම කීප වරක් ස්පර්ශ කරනකොට මේ ඉදිකට්ටට ඇති වෙනවා චුම්බකත්වය. මේ ස්පර්ශය ඉවත් කරත් අපි ස්පර්ශය නැවතුවත් ඒ චුම්බකත්වය එසේම පවතිනවා. මේ අපි කතා කරේ ස්පර්ශ ක්‍රමය මගින් ස්ථිර චුම්බකය සාදා ගන්න ආකාරය. මෙම සරල ක්‍රියාකාරකම් ඔබට නිවස තුළදී කරලා බලන්න පුළුවන්. කෙසේ වෙතත් මෙලෙස සාදා ගන්නා චුම්බක ස්ථිරවම දීර්ඝ කාලයක් පවතින්නේ නැහැ. අපි ඊළඟට බලමු මේ චුම්බකවල චුම්බකත්වය නැති වෙන්නේ කෙසේද කියලා. මේ චුම්බකවල චුම්බකත්වය ඉවත් වන්නේ කොහොමද? මෙහිදී කරුණු හතරක් තියෙනවා. එකක් තමයි එක කාලය ගත වීම. නැත්තම් කල් ගත වීම. කල් ගත වීම. දෙක දැඩි උෂ්ණත්වයට ලක්වීම. චුම්බක
චුම්බක ක්ෂේත්‍රයකට ලක්වීම. හතර කම්පනවලට ලක්වීම. ප්‍රබල චුම්බකයක් වුණත් අවුරුදු කීපයක් යනකොට ඒකේ චුම්බකත්වය නැති වෙනවා. අනිත් එක තමයි චුම්බක දැඩි උෂ්ණත්වවලට ලක් කිරීම. ඉතා තද උෂ්ණත්වයකින් රත් කරන විට චුම්බකත්වය ඉවත් වෙනවා. ඒ වගේම කුඩා චුම්බකයක් විශාල චුම්බකවල අතර තියෙනකොට ඒ කුඩා චුම්බකයේ චුම්බකත්වය නැති වෙලා යනවා. තව එකක් තමයි කම්පනවලට ලක්වීම. අපි චුම්බකයක් තැලීමට ලක් කරොත් උඩක හිටන් වැටුණොත් චුම්බකත්වය නැති වෙලා යනවා. මේ ආකාරයට ඔබට ඔබේ පෙළ පොතේ ක්‍රියාකාරකම 6-13 අවස්ථා දීලා තියෙනවා පින්තූරුත් සමග. එයත් ඔබට නිරීක්ෂණය කරලා බලන්න පුළුවන්. පෙළ පොතේ සඳහන් වන ආකාරයට වගුවක් සකස් කරගන්න පුළුවන්. ඒ වගේම මේ චුම්බක ගබඩා කරන්නත් ක්‍රමයක් තියෙනවා. එසේ නැති වුණොත් එහෙම ඉක්මනින් මේ චුම්බකවල චුම්බක ක්ෂේත්‍රය නැති වෙලා චුම්බකත්වය නැති වෙලා යන්න පුළුවන්. අපි චුම්බක ගබඩා කරන්නේ කොහොමද කියලා බලමු. ස්ථිර චුම්බක ගබඩා කරන ආකාරය අපි දන්නවා. අපි මේ වගේ දණ්ඩ චුම්බක තියෙනවා. මේ දණ්ඩ චුම්බක විද්‍යාගාරයේදී ගබඩා කරන්නේ කොහොමද? මේ වගේ චුම්බක ප්ලාස්ටික් ආවරණයක මේ වගේ ගබඩා කරලා තියෙනවා. මේ චුම්බක දෙක වෙන් වෙන විදිහට මැදිනුත් ප්ලාස්ටික් ආවරණයක් තියෙනවා. ඒ වගේම මේ කෙළවර දෙකෙන් චුම්බක ක්ෂේත්‍රය විහිදිලා යන්න ඉඩ තියෙනවා. ඒකින්ද අපි මෙතනට මෘදු යකඩ, මේ වගේ මෘදු යකඩ වලින් ආවරණය කරලා තියෙනවා. මේ දෙපස මෘදු යකඩ වලින් ආවරණය කරලා තියෙනවා. ඔය වගේ පෙට්ටියක් තුළ ගබඩා කරලා පියනකින් අසා තියෙනවා. ඒ වගේම මේ අපි කිව්ව දණ්ඩ චුම්බක, ඔබ දන්නවා U හැඩති චුම්බක එහෙම නැත්නම් කුරප චුම්බක හැඩේ තියෙනවා. මේවත් අපි මේ වගේ මෘදු යකඩ තහඩු වලින් චුම්බක ක්ෂේත්‍රය විසිරීලා යන්න නොදී මේ වගේ මෘදු යකඩ වලින් ආවරණය කරලා තියෙනවා. ඒ වගේම මේවා ආවරණ තුළ බහලා තියෙනවා. එහෙම නැත්නම් වෙන වෙනම තැන්පත් කරලා තියෙනවා. එකිනෙක ගෑවෙන සේතය තැබූ විට මේවා තියෙන චුම්බකත්වය නැති වෙලා යන්න පුළුවන්. ඒ වගේම ඊට පස්සේ මේ පාඩමේ අවසාන කොටස තියෙනවා මේ ස්ථිර චුම්බක වල භාවිත.
චුම්බක භාවිතය වෙන අවස්ථා. ඔබ දන්නවා ගුවන් විදුලි යන්ත්‍රවල ස්පීකර් එක ශබ්දේ නිකුත් වෙන ස්ථානවල තියෙනවා මේ වගේ රවුම් හැඩති චුම්බක. ඒ වගේම විදුලි මෝටරවල ඩයිනමෝවල දොර අගුල්වල ඒ වගේම ගමන් මළුවල ලේසියෙන් ගැලවීමට කිරීමට පුළුවන් විදියට ගමන් මළුවල දොර අගුල් ලේසියෙන් අරින්න පුළුවන් විදියට අපි කියන මැග්නට් ඩෝස් චුම්බකත්වය තියෙන චුම්බක සවිකරලා තියෙන දොරවල් ඒ වගේම විසිතුරු භාණ්ඩ මාලිමා යන්ත්‍ර ඒ වගේම ඔබ භාවිත කරන පැන්සල් පෙට්ටි ෆෝන් කවර ඒ වගේම අර සීතකරණයේ ඔබ එක අලවන්න භාවිත කරනවා අපි මේ වගේ බෝඩ්ස් තියෙන මැගී බෝඩ් කියන්නේ මැග්නටික් බෝඩ් එක තහඩුවක් තියෙන ඇතුලේ අපිට මේකේ මොන හරි අලවලා මැග්නට් එකක් තවත් යකඩ කෑල්ලක් හෝ මැග්නට් එකක් භාවිත කරලා මේකේ අලවලා පෙන්වන්න පුළුවන්. ඒ වගේම විදුලි මෝටර අපි කිව්වා ඩයිනමෝ ඒ වගේවත් භාවිත කරනවා චුම්බක. අපි චුම්බක පිළිබඳව කතා කරපු මේ පාඩම මෙතනින් අවසන් වෙනවා. ඔබට ඒ ක්‍රියාසාරල ක්‍රියාකාරකම් ටිකක් තියෙනවා. ඒව නිවසේදී කරලා බලන්න පුළුවන්. ඊට අදාළ අභ්‍යාස මාලාවක් තියෙනවා. ඒ අභ්‍යාසය ඔබට සම්පූර්ණ කරලා බලන්න පුළුවන්. ඊළඟ වීඩියෝයේදී ඊළඟ පාඩමේ අපි විද්‍යුතය පිළිබඳ පාඩම පටන් ගන්න. ස්තුතියි.